Hello everyone, welcome back to my channel. And for those who are new here, let me introduce myself. I am Maheshi Opatha, a flight attendant for Qatar Airways. So starting from today, I will be uploading a free online airline course for all those who love aviation. Basically, this program would be both in English and Sinhala. So if you are interested and new here, consider subscribing. ඉතින් ඔයාලා ආසාවෙන් නොයිව සිල්ලින් බලාගෙන හිටිය කියලා මම දන්නවා මේ ඔන්ලයින් කෝස් එක පටන් ගන්න තුරු. අද පළමු පාඩම තමයි මේ විදිහට අරගෙන ඇවිත් තියෙන්නේ. අද වීඩියෝ වේදී ඉංග්‍රීසි බසින් වගේම සිංහල බසින් විස්තර පැහැදිලි කරන්න සූදානමින් ඉන්නවා. වඩාත්ම සුදුසු ඉංග්‍රීසි බසින් තේරුම් ගන්න පුළුවන් නම්. නමුත් තවමත් ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටින සියලුම දෙනාට මේ වඩාත් පැහැදිලි කිරීම සඳහා තමයි සිංහලෙනුත් මම පැහැදිලි කරන්න තීරණය කළේ. මම ඇත්තටම ඉංග්‍රීසි සහ සිංහල මික්ෂර කරලා කතා කරන්න කැමති නෑ. නමුත් වීඩියෝස් දෙකක් හදන්න වෙලාව නැති නිසා මම මේ විදියට හදන්න තීරණය කළා. ඉතින් ඔයා channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. So this is the first lesson and in today's lesson I will be explaining what is airline vocabulary which is also called the NATO phonetic alphabet. So let me ask you a question. What is the importance of communication in aviation? Yes, the major importance of communication in aviation is to increase the level of safety and reduce accidents that could be prevented. So there's no room for the slightest misunderstanding in operations involving flying aircraft, which is why aviation has its own special system of communication. අද පළමු පාඩමෙන් අපි ගුවන් සේවාව තුළ භාවිතා කරන භාෂාව. එහෙමත් නැත්නම් ගුවන් සේවාවේ භාවිතා කරන හෝඩිය අපි ඉංග්‍රීසි බසින් හඳුන්වනවා NATO phonetic alphabet කියලා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඊට කලින් මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ගුවන් සේවාවක් තුළ sannivedanaye ඇති වැදගත්කම මොකද්ද? ඔව්, ඔයාලා දන්නවා ගුවන් සේවාවක රැකියාවක් කරන සියලුම දෙනාගේ කාර්යභාරය තමයි ගුවන් යානයේ පිටත්වීමේදී එවැගේම ගුවන් ගමන අතරතුර සහ ගුවන් යානයේ ගොඩ බැසීමේදී ආරක්ෂාව තහවුරු කිරීම. මේ සඳහා sannivedanaye අත්‍යවශ්‍ය කාරණයක්. ඉතින් පැහැදිලි sannivedanayak නැත්නම් ගුවන් අනතුරක් පවා සිදුවෙන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි sannivedanaye සඳහා මේ වගේ ඇල්ෆබෙට් එකක් එහෙමත් නැත්නම් ගුවන් ශ්‍රේෂ්ඨයට අදාළ හෝඩියක් ඔවුන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා ගුවන් සේවාවක රැකියාවක් කරන පුද්ගලයන් විවිධ රටවල් වලින් වෙන්න පුළුවන්. ඉතින් එයාලා කතා කරන ආකාරය වෙනස්, වචන උච්චාරණය කරන විදිහ වෙනස්, මේ වගේ අවස්ථාවක sannivedanaye පැහැදිලි නැතිවීමේ ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා තමයි මේ ඇල්ෆබෙට් එක එහෙමත් නැත්නම් මේ හෝඩිය හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ හෝඩිය ගැන පැහැදිලි කිරීමක් කරන්න කලින් ඔයාට මේ දේ තලියා ගන්න පුළුවන්. The native phonetic alphabet is useful to prevent spelling mistakes, miscommunications, especially when people from different countries with different accents and pronunciations work together. So basically, they have one pronunciation word for each letter in the alphabet. Let's find that in detail. Before that, let me explain that in Sinhala as well. ඔයාලා දන්නවා ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ක් තියෙනවා කියලා. මේ අකුරු 26ට වචන 26ක් තමයි මේ හෝඩියෙන් හදලා තියෙන්නේ. අපි ඒ ගැන දැන් ඉගෙන ගමු. As you all can see, you have the 26 letters of the alphabet and this is how each letter is pronounced in aviation. ඉතින් ඔයාලට පේනවා ඇති වචන 26ක් තියෙනවා මෙතන අක්ෂර 26ට. මේ විදිහට තමයි අපි උච්චාරණය කරන්නේ. අපි A for apple කියන්නේ පොඩි කාලේ. නමුත් අපිට අර වගේ professional background එකක ඒ අකුර වෙනුවට ඇපල් කියලා භාවිතා කරන්න බෑ. ඒ නිසා තමයි මේ වගේ ප්‍රොෆෙෂනල් වචන ටිකක් මේ හෝඩියට ඕන් ඇතුළත් කරලා තියෙන්නේ. මම මේ වචන උච්චාරණය වෙන විදිහ කියන්නම්. A ඇල්ෆා, B බ්‍රාවෝ, C චාලි, D ඩෙල්ටා, E එකෝ, F ෆොක්ස්ට්‍රොට්, G ගොල්ෆ්, H hotel, I india, J juliet, K kilo, L lima, M mike, N november, O oscar, P papa, Q quebec, R romeo, S sierra, T tango, U
uniform. V, Victor. W, whiskey. X, X-ray. Y, Yankee. Z, Zulu. ඉතින් ලොව පුරා ගුවන් සේවාවන් වල භාවිතා කරන්නේ මේ වචන කිහිපය විතරයි වෙනත් වචන භාවිතා කරන්න එපා ඒ වෙනුවට apple b වෙනුවට bat මේ වගේ දේවල් භාවිතා කරන්න එපා මේවා තමයි ස්ටෑන්ඩඩ් වචන ටික ඒ කියන්නේ සම්මත වචන මේවා තමයි භාවිතා කරන්න ඕනේ මේකට අපි කියන්නේ the phonetic alphabet so let me explain this further with examples So imagine that you are flying from Colombo to Doha with Qatar Airways. So your flight number would be QR669. In this case, you can pronounce this as Quebec Romeo 669. ඉතින් ඔයා හිතන්නේ ඔයා කොළඹ ඉඳන් දෝහා දක්වා පියාසර කරනවා කියලා. ඉතින් එහිදී ගුවන් ගමන් අංකය විදිහට ඔයාට ලැබෙනවා QR669 වශයෙන්. මෙහිදී ඔයාට මෙය උච්චාරණය කරන්න පුළුවන් QR වෙනුවට Quebec Romeo 669 අපි ඉංග්‍රීසි වලින් මේක උච්චාරණය කරන්න එවිට අපිට කියන්න පුළුවන් Quebec Romeo 669 With this example you will surely understand what I'm trying to say So my first name is Maheshi If I want to use this system to explain someone how to spell my name I can say M for Mike A for Alpha H for Hotel E for Echo S for Sierra, H for Hotel, and I for India. So basically, I can simply pronounce it like this. Mike Alpha Hotel, Echo Sierra, Hotel India. So this is my name. ඉතින් ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම තවත් උදාහරණයක් කියන්නම්. මගේ නම මහේෂි. මහේෂි කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ M A H E S H I. දැන් අපි මේ කලින් ඉගෙනගත්ත වචන මේ අකුර වලට ආදේශ කරොත් මේ විදිහට එන්නේ මයික් ඇල්ෆා හොටෙල් එකෝ සේරා හොටෙල් ඉන්ඩියා ඉතින් මේ ආකාරයේම මට යම් කෙනෙක්ට මගේ නමේ තියෙන ස්පෙලිංස් අක්ෂර වින්‍යාසය පැහැදිලි කරන්න අවශ්‍ය වුණොත් මට පුළුවන් මේ ක්‍රමය උපයෝග කරගෙන මයික් ඇල්ෆා හොටෙල් එකෝ සේරා හොටෙල් ඉන්ඩියා යනුවෙන් මගේ නම උච්චාරණය කරන්න හරි මෙතන වීඩියෝ එක ඉවරයි මට පුළුවන් පහලින් ඔයාගේ පළමු නම මේ ආකාරයෙන් කමෙන්ට් කරන්න සෝ This is all for today. You can comment your name using the NATO phonetic alphabet. See you next time in the second lesson. Devani video wing navathamu. Aniwaryen video ekata like karanna e wage me yaluwathara share karanna.